ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පසුගිය කාලේ පුහුණුකරුවෝ වැඩි පිරිසක් සම්බන්ධ වෙන්න හේතුව පුහුණුකරුවෝ ශ්‍රී ලංකා කණ්ඩායමට ගැලපුණේ නැතුවද නැත්නම් පුහුණුකරුවන්ට ශ්‍රී ලංකා කණ්ඩායම සෙට් උනේ නැතුවද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. වර්තමාන පුහුණුකරු මිකි ආතර් ශ්‍රී ලංකා කණ්ඩායම බාරගත්තේ හරි කැමැත්තෙන්. ඒ වගේම කණ්ඩායමේ ක්‍රීඩකයොත් මිකි ගැන හරි සතුටින් කතා කරන විදිහ අපි පහුගිය දවස්වල දැක්කා. හැබැයි තාමත් ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ඒ ආසාව මිකිට ඇද්ද? ක්‍රීඩාගාරයේ ඉඳන් මිකි බලා හිටපු විදිහ නම් දැක්කේ මිකිට අපේ කණ්ඩායමේ වැඩ ගැන පොඩි කලකිරීමකුත් තියෙනවා වගේ. එංගලන්තයේ එක්ක පළවෙනි ටෙස්ට් තරගයේ පළවෙනි ඉනිම වරද්දගත්ත ශ්‍රී ලංකා කණ්ඩායම දෙවෙනි තරගයේ දෙවෙනි ඉනිම මේ විදිහටම වරද්ද ගන්නවා. ඒ තත්ත්වය ගැන ශ්‍රී ලංකා පුහුණුකරු කතා කරලා තිබුණේ හරි කලකිරීමෙන්. දෙවෙනි තරගයේ අපි මුල් දවස් තුනම හොඳට සෙල්ලම් කරලා ගොඩනගාගත්ත දේ පැය කිහිපයකින් විනාශ කරලා දැම්මා. ඇත්තටම ප්‍රතිවාදීන් හොඳට හිර කරන්න අපිට පුළුවන්කම තියෙද්දී අපි ඒ දේ කළේ නැහැ. අන්තිමට උත්සාහ කළත් ඒක මදි වුණා. හතරවෙනි දවසේ උදේත් කණ්ඩායම එක්ක මොනවද කරන්න ඕනේ කියලා සැලසුම් කරලා ගිහින් කණ්ඩායම පිටිය මැදදී වෙනම දෙයක් කළා කියලා තමයි ආතර් කියන්නේ. අපි සැලසුම් කරද්දී කොයි වෙලාවකවත් වේගෙන් පහර දීලා ලකුණු ගන්නවා කියලා දෙයක් කතා කළේ නැහැ. අපිට කාලය තිබුණා. පුළුවන් තරම් ලකුණු අරගෙන උපරිම පීඩනයක් එක්ක එංගලන්තයට දෙවෙනි ඉනිමට ආරාධනා කරන්න තමයි අපි එදා උදේ කතා කරලා ගියේ. ඒ වුණාට ඉතින් ඒ දේ නෙවෙයිනි කළේ. ආතර් කියන්නේ මේ විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම සෙල්ලම් කරන එක ගැන තමන්ට ලොකු කලකිරීමක් තියෙනවා කියලා. ඇත්තටම මේ අපේ කණ්ඩායම මේ වරද කළ පළවෙනි අවස්ථාව නෙවෙයිනේ. තරඟ දෙකේම අපි ඔය දේ කළා. කණ්ඩායමක බරපතල විදිහට මේක ගැන සාකච්ඡා කරන්න ඕන. මොකද අපිට පළවෙනි තරගයෙන් පස්සේ ඒ වරද ගැන වැඩිපුර කතා කරන්න උනේ නැහැ. ඒ තරගයේ දෙවෙනි ඉනිමත් දෙවෙනි තරගයේ පළවෙනි ඉනිමත් හොඳට කරලා අපි ආපහු තරගාවලියේ අවසන් ඉනිමේදී මුල් ඉනිමේ හිටපු තැන්ටම වැටුණා. ඇත්තට මේ සිද්ධිය ගැන නම් මට ලොකු කලකිරීමක් තියෙන්නේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදී ඔයාට සුබ දවසක්.